සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුල නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යමේ අවදානමක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ඒ පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැඩි තීන්දු තීරණ ගැනීමට කොවිඩ් මර්ධනය සඳහා වන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව විසින් අද තීරණය කර තිබෙනවා. ඒ සමගම දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීමටද තීරණය කර තිබෙනවා. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් සකස් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමද තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහාද රෝහල් ගතවන රෝගීන්ට ලබා දෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව ආම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩි කිරීමටද විශේෂඥ ක්‍රියාකාරී කමිටුව විසින් තීරණය කර තිබෙනවා. නිරෝධානීය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධානීය නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම සහ විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම සඳහාද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චිගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරසයට එරෙහි විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද රැස්විය.